දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය මානව ඉතිහාසයේ ගැටුම් වලින් පිරී තිබෙනු දක්නට පිළිවන්. අදත් එහෙමයි ලෝකේ පුරාම ගැටුම් පවතිනවා නේද? ලෝක ඉතිහාසයේ සැලකුවත් අද දවස උදාහරණයට ගත්තත් ගැටුම් වලට බලපාන ප්‍රධාන සාධක දෙකක් හඳුනගන්න පුළුවන්. තව සාධක තියෙනවා. නමුත් මේ සාධක දෙක තමයි ප්‍රධාන නේද? එකක් තමයි ආගම. දෙක විවිධ සංස්කෘතික කාරණා. දැන් එදත් අදත් බොහෝ විට හෙටත් මේ ආගම සහ සංස්කෘතික කියන සාධක දෙක තමයි ගැටුම් සඳහා භාවිත කරන්නේ භාවිත වෙන්නේ නේද? දැන් භාවිත කරන්නේ කිව්ව ගමන් එක පාරටම ප්‍රශ්නයක් එනවා අපේ ඔළුවට කවුද භාවිත කරන්නේ කියලා නේද? ඔව් ආගම සහ සංස්කෘතික කාරණා මානව ගැටුම් දක්වා වර්ධනය කරන්නේ භාවිත කරන්නේ අශිෂ්ට මජර දේශපාලනඥයින්. ඊට පස්සේ ඒ අයත් එක්ක බැඳුණු විවිධ කල්ලිහා මාධ්‍ය. දැන් අද ටෙලිවැකීන් කියන්ට යන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලන චරිතයක් ගැන. ඒකෙත් විශේෂත්වයක් තියෙනවා. කාන්තා දේශපාලන චරිතයක්. මෙහෙ නෙවෙයි හොඳේ ඔවුනේ වෙන සීතල රටක කතාවක්. මේ අද ටෙලිවැකියට පාදක කරගන්න හදන ශිෂ්ට සම්පන්න දේශපාලන කාන්තා චරිතය හඳුනගන්ට පෙර 2019 වර්ෂයට යමු. 2019 මාර්තු 15 වෙනිදා ලෝකෙම මවිත කළ කම්පා කළ පුවතක් වාර්තා වුණා ඔබට මතක ඇති. ඔව් නවසීලන්තයෙන්. නවසීලන්තයේ ලෝකයේ හමුවේ සාමාන්‍යයෙන් අදත් සලකනු ලබන්නේ එදත් සලකනු ලැබුවේ ඉතාම සාමකාමී රටක් ලෙසයි. ජීවත්වීමට ඉතා සුදුසු රටක් ලෙසයි. නමුත් 2019 මාර්තු 15 වෙනිදා මුළු නවසීලන්තයේම කඳුළු ගඟක ගිලුණා. ඒ ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් පල්ලි දෙකක සිදු වූ වෙඩි තැබීම පදනම් කරගෙන. මුස්ලිම් පල්ලි දෙකක සිදු වූ වෙඩි තැබීමෙන් 50 දෙනෙකුට වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. දැන් ඒ වෙනකොට නවසීලන්තයේ අගමැතිනිය කවුද? ඇය ජසින්ඩා ආඩන්. ඇය නවසීලන්තයේ අගමැතිනිය බවට පත් වුණේ 2017. එදා ඇගේ වයස අවුරුදු 37යි. ලෝකේ ලාබාලතම රාජ්‍ය නායිකාව වුණේ ජසින්ඩා. ඇය තනතුරේ සිටියේදී දරුවෙකු බිහි කළ දෙවැනි රාජ්‍ය නායිකාව බවටත් පත් වුණා නේද? ඇයට තමන්ගේ අගමැති දුර කාලය තුළ මේ අනුව අභියෝග කීයකට මුහුණ දෙන්න සිදු වුණාද කියලා බලමු. එක තමයි මවක් ලෙස ක්‍රියා කිරීමනේ. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. දෙක ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් පල්ලි දෙකේ වෙඩි තැබීම. තුන්වෙනි කාරණේ වයිට් දූපතේ ගිනි කඳු පිපිරීම නේද? දැන් ඔය සියල්ලටම වඩා භයානක වුණේ කොවිඩ් වසංගතය. 2020 වසරේදී කොවිඩ්-19 වසංගතය ලෝකේ ගිල ගනිද්දි ජසින්ඩා ඉතා දැඩි තීන්දුව තීරණ ගත්තා නේද? එක් කොවිඩ් රෝගියෙක් වාර්තා වූ සැනින් ඇය ලොක්ඩවුන් කළා. කොවිඩ් වසංගතේ සාර්ථකව පාලනය කළ බටහිර රටවල් කිහිපෙන් එකක් බවට ඇය තම රටපත් කරගත්තා. ඊටත් වඩා වැදගත් වන්නේ ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් පල්ලියේ වෙඩි තැබීම් අවස්ථාවේ ඇය කළ ප්‍රකාශය, ඇය හැසිරුණු ආකාරය සහ එරට මාධ්‍යත් ඇයත් ගමන් කළේ එකම පාරක වීම. හොඳේ අගමැතිනිය මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. මේ වෙඩි තැබීම් කළ අයගේ නම් ගම් ආගම ආදිය අප හෙළි කළ යුතු නෑ. නීතියට අනුව දඬුවම ක්‍රියාත්මකයි. බලන්නකෝ මේ වචනවල වටිනාකම. මේ වෙඩි තැබීම කළ අයගේ නම්ගම් ආගම ආදී අප හෙළි කළ යුතු නෑ. නීතියට අනුව දඬුවම ක්‍රියාත්මකයි. ඒ තමයි ඒ නින්දිත ප්‍රහාරය හමුවේ ඇය හැසිරුණු ශිෂ්ට සම්පන්න ක්‍රමය. හොඳේ දැන් ඇත්තටම ඇය 2017 සිට මේ දක්වා නවසීලන්තයේ ඔසවා තැබුවා. ලෝකේ ලාබාලතම අගමැතිනි වූ ඇය ඉතා අපූරු අභියෝග හමුවේ ඒ රටට නායකත්වය දුන්නා. තව වතාවක් නායකත්වයේ දෙන්න පුළුවන් ඇයට ඇය අනිවාර්යයෙන්ම දිනාවේ. නමුත් ජසින්ඩා ආඩන් ඉල්ලාස් වෙනවා. මගේ ටැංකියේ ඉන්ධන අහවරයි. අලුත් කෙනෙකුට දැන් රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. බලන්නකෝ මේ අත්හැරීම නේද? ඒකට අපේ රට 70, 80, 90 පැනලත් නේද? ඒත් අතහරින්නේ නෑනේ අප්පච්චි. පුදුමය කියන්නේ අවුරුදු 40, 50 එක්ම ෆේල්.
අවුරුදු 40ක් 50ක් රට කරලා ඒත් ෆේල්. ඒත් කියන්නේ අපි රට පාස් කරනවා, අපි පාස් කරනවා, අපි ගොඩ ගන්නවා කියලාමනේ නේද? යන්නෙම නැහැ. අපිට විතරයි පුළුවන් කියලාමනේ කියන්නේ නේද? එයාටින් ජසින්ඩා ආඩන්ලා සදා කාලයටම වාසනාවන් නේද? ඇය ඒ කියන්නේ ජසින්ඩා ආඩන් හෙට දේශපාලනයෙන් සමු ගන්නවා. ගෙදර යනවා. යලි රැකියාව අරඹාවි, පෞල් ජීවිතය ගත කරාවි නේද? බලන්න රිෂි සුනක් බ්‍රිතාන්‍ය අගමැති වෙච්ච දේ බලන්න. බ්‍රිතාන්‍ය අගමැති මේ පිටිපස අසුනේ වාහනේ පිටිපස අසුනේ පටි ගලවලා පුංචි වෙලාවක් වීඩියෝ කරලා, හරිද? ආසන පටි නැතිව වාහනේ යන්ට තහනම්. පොලිසිය රිෂි සුනක්ට පවුම් 100ක විතර දඩයක් ගහලා ඔහු තමා කළ වරද ගැන සමාවත් ඉල්ලුවා. නමුත් අදත් ඔහුට පක්ෂ විපක්ෂ දේශපාලනඥින්ගේ විවේචනයට මුහුණ දෙන්න සිද්ධ වෙලා නේද? දැන් අගමැතිට දඩ ගහන පොලිසියක්, හරිද? නිකන් මැජික් වගේ නේද අපේ රටට නම් නේද? එහෙ එහෙම වුණාට ඉතින් අනේ මෙහෙ එහෙම වෙන්නේ නෑ කියලා අර අපාතරින් සමුගත්ත සුනිල්ගේ අපූරු ගීතේ පදම තමයි මතක් වෙන්නේ නේද? කොහොමද අපේ පාරක අගමැති හරි ජනාධිපති හරි ඒ විතරක් නෙමෙයි ඔය නිකම් මැති ඇමතිලා හරිද ඔය මේ ඊටත් පල්ලෙහා දේශපාලනඥයෙක් එහෙම නතර කළා කොහොමද චෙක් කළොත් නේද? ඒවා මෙහෙ බෑ මචං කියලා තමයි ඉතින් එහෙනම් අහන්න වෙන්නේ නේද? ඒවා මෙහෙ බෑ මචං කියලා ලියපු පොතකුත් මේ දවස්වල මං කියවනවා. ඒක ලියලා තින්නේ ජිනසිරි දඩල්ලගේ. ඔවුනේ ඒවා මෙහෙ බෑ මචං. ඒවා මෙහෙ පුළුවන් දවසක් එනකන් සටන් කරන්න වෙනවා. මේ ක්‍රමයේ වෙනස් කරන තාක් ජසින්ඩා ආඩන්ලා වගේ ගෙදර යන රිෂි සුනක්ලා වගේ අගමැතිලට දඩ ගහන්න පුළුවන් පොලිසියක් ලැබෙන දවසක මේ රටත් නව ශ්‍රීලන්තේ වගේ මහා බ්‍රිතාන්‍ය වගේ ලස්සන වේවි කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.